අදත් මොනවද ගෙනාවා? මං හිතන්නේ බ්ලෙන්ඩරේ ඇද්ද කොහෙද? මරුනේ. මරු? කාටද මරු? අපිටත් තියෙන බ්ලෙන්ඩර් එකක් තියෙනවනේ. තියෙනවා තියෙනවා. නිශ්ශංක මල්ල රජුරන්ගේ කාලේක. මේ මටත් ඕනි අලුත් එකක්. මෙච්චර අමාරු කාලේ මේ ටිකේම අලුත් බඩු ගෙනාවා. කොහෙ තියෙන සල්ලියද මන්ද? මේ අපි අපේ වැඩ බලාගමු. මේ මිනිස්සුන්ට ඕන දේ කරගන්න දීලා. අපි කොහොමත් කරන්නේ අපේ ගෙදර වැඩ තමයි. මොකෝ අපි ඒ ගෙදර ගිහින් වැඩ කරන්නේ නැහැනේ. දෙන්නම කරන්නේ එකම රස්සාව. ගන්න එකම පඩි. ඒත් කොහොමද ප්‍රියාට විතරක් වාට වඩා වැඩිපුර සල්ලි තියෙන්නේ? එතන මොකක් හරි හොරයක් තියෙනවා. මම හොයාගන්නකෝ මේ හොරේ මොකක්ද කියලා. ජනා සහ ප්‍රියා සේවය කරන්නේ එකම ආයතනයේ සම තනතුරු වලය. තම අසල්වැසියා වූ ප්‍රියාගේ නිවස දිනෙන් දින දියුණු වීම ගැන ජනාගේ බිරිඳ සිටියේ මහත් වූ සැකයකිනි. දිනක් ඇයගේ දැඩි පෙරැත්ත කිරීම මත ඔවුන් දෙදෙනා ශාස්ත්‍රයක් ඇසීමට යන්නේ මේ ප්‍රහෙලිකාව විසඳා ගැනීමේ අරමුණින්ය. මෙහිදී ඔවුන්ට අසන්නට ලැබෙන්නේ අදහාගත නොහැකි දෙයකි. කපු මහතා පවසා සිටින්නේ අසල්වැසියන් ලෙස ප්‍රියාගේ නිවස සමග මේ ඇති තරඟකාරීත්වය ආත්ම ගණනාවක සිට පැවතෙන්නක් බවය. එය ගල් යුගය දක්වා දිව යන්නකි. අර ශාස්ත්‍රයේ කියපු විදිහට ගල් යුගේ, එඳේර යුගේ, කාර්මික යුගේ, ඔය හැම යුගයකදීම අපි ප්‍රියාලට පෙරදිලා තියෙනවා. දැන් මං කියන්නේ මේ යුගේ අපි දිනන්න ඕන. එච්චරයි. දැන් මොකද්ද අපි දිනන්න ඕනේ? දිනන්න ඕනද? ප්‍රියාගෙන ඕන සතියෙන් සතිය අලුත් ඇඳුම් ගන්න. මං හදිස්සි හරි අලුත් ඇඳුමක් ගමු කිව්වම ඔයා කියනවා, අනේ බබා මේ මාසේ බජට් එක බැලන්ස් කරගන්න බෑනේ, අපි ලබන මාසේ ගමුයි කියන. ඒ ගෑනු කෙනා සතියෙන් සතිය කිචන් එකට අලුත්ම ඉලෙක්ට්‍රික් අයිටම් ගන්නවා. අපේ ගෙදර හද්ද පරණ බ්ලෙන්ඩරයක් තියාගෙන
හදිස්සියවත් මං ඒක ඔන් කරමු කිව්වා මොයා කියනවා. අනේ බබා මේ මාසේ බිල් එක වැඩිනේ. අපි වංගෙඩිය කොටමුද? ඒක ඇඟටත් හොඳයිනේ කියලා. ඔන්න ඕව තමයි මිනිහා මට දිනන්න ඕනි. දෙන්නම එකම රස්සාව කළා. එකම පඩි අරගෙන. කොහොමද මේ දෙවිදියකට ජීවත් වෙන්නේ? මම නම් කියන්නේ බබා අපි අනුන්ගේ දේවල් හොයන්න දේ තමන්ගේ පාඩු ඉමු කියලාද? තමුසිගෝය මෝඩ සිතුවිලි හින්දා තමයි අපි ගල් යුගේ ඉඳන් මේ වෙනකම් ප්‍රියාලාට පරාද වෙන්න ඇත්තේ. අක්කා අක්කා නංගියේ කොහොමද නංගියේ? අලුතෙන් අවන් එකක් ගෙනාවා. පුරුදු වෙන්නත් එක්ක කේක් එකක් හැදුවා. අනේ තෑන්ක්ස්. ඉතින් එන්නකො කේක්ක් විලයන්. අනේ දැන් බෑ අක්කේ, වොෂින් මැෂින් එක දාලා ආවේ. මම පස්සේ එන්න. ආ හා අවන් එකක් ගත්තා. පුරුදු වෙන්නත් එක කේක් හැදුවයි කියන්නේ. අපේ ගෙදර අවන් එක ඉතින් නියෝ කන. කේක් එක දීලා ඔය ඉක්මනින් ගියේ වොෂින් මැෂින් එක දාලා ආවේ කියන්නේ. අපේ ගෙදර වොෂින් මැෂින් එක ඉතින් මමනේ. ඔන්න ඕවා තමයි මිනිහ මට දිනන්න ඕනි. කොහොමද? අම බගල් දුගේ නම් මට මේ ගෑණි උනේ හම්බුනේ. නිවාඩු දවසේ පාරට වෙලා නිවාඩු දවසේ ගෙදෙට්ට වෙලා ඉන්නවට වැඩිය ගොඩාක් හොඳයි පාරට වෙලා ඉන්න එක. මේ ඇව්වට තරහ වෙන්න එපා. මං දවස් ගානක් තිස්සේ ඔයාගෙන් පොඩි දෙයක් අහන්න හිටියේ. මොකද අප්සෙට් එකද ඉන්නේ? නෑ. ඔයාට මං පොඩි දෙයක් කියන්න හිටියේ. මේ පහුගිය දවසක අපේ නෝනාගේ බල්ල කිරීම හින්දාම අපි ගියා සාත්‍රයක් අහන්න. ඔයා දන්නවද? ගල් යුගයේ ඉඳලම අපි අසල්වැසියෝලු. එනවනේ ගල් යුගයේ, ඉන්දේර යුගයේ, එතකොට කාර්මික යුගයේ, ඔය හැම යුගයකදීම මම තමයි ඔයාට උදව් කළේ. ඒක නිසා ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න, මම එකෙන්ම උදව් කරනවා. ඇත්තම කියන්න. අපේ නෝනගෙන් කනක් ඇහෙන්නේ. හැම තිස්සෙම කියනවා අපි දෙන්න එකම රස්සාව කරලා එකම පඩි අරගෙන ඔයාලා කොහොමද අපිට වැඩිය හොඳින් ඉන්නේ කියලා.
විශේෂයෙන්ම මේ කාල. අයියෝ ඒකද? කලින් කියන්න එපැයි. අයියෝ දැක්ක නැද්ද ඊයේ පෙරේදා අපේ ගෙදරට 16යි කරනවා. ඉතින් ඉතින් ඒකෙන් අපේ ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල් එක එහෙමම ඉතුරු. අපේ ගෙදරට අවශ්‍ය යුනිට් ටික පාවිච්චි කළා. වැඩි යුනිට්ස් ටික ජාතික පද්ධතියට එකතු වෙනවා. ඒකිනුත් මට සල්ලි එනවා. ඉහළ යන විදුලි බිලට ස්ථිර විසඳුම. ලෝබ සුපතල සෝලාසන් නාමයෙන් දැන් එකම වහලක් යටින්. කැමරා එල් කේ ටෙක්නොලොජිස්. වගකීමක් සහිතව සෝලා පැනල්ස්, ඉන්වර්ටර්, බැටරි මිලදී ගන්න හොඳම තැන. කැමරා එල් කේ ටෙක්නොලොජිස්. අදම ඔබේ නිවසත් කැමරා එල් කේ ටෙක්නොලොජිස් සමග බලගන්වන්න. අමතන්න 0777-175-638. 0777-175-820. 0770-120-379. අනේ තෑන්ක්ස් ප්‍රියා. ලොකු දවුවක් ඔයා කළේ. මේ මං අහන්නම හිටියේ. අර සාස්තරේ තව විස්තර කිව්වේ නැද්ද? කිව්වා. ගල්යුගේ ඉඳලා මේ මිනිහට මේ ගෑණිවමනේ සෙට්ටුනේ.